ශකිබල් හසන්ට ක්‍රිකට් තරඟ තහනම් වීම පුවත දැන් ටිකක් පරණයි. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟාවලිය උණුසුමත් එක්ක මේ ගැන වැඩි වශයෙන් අවධානයට අපේ මාධ්‍යවල ලක් නොවුනත් ජාත්‍යන්තර මාධ්‍ය මේ ගැන ලොකුවට කතා කළා. ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර 2018 තිබුණු තුන්කොන් තරඟාවලියේ තරඟ පාවා දීමේ සිද්ධියකට කළ ආරාධනයක් ගැන බලධාරීන් දැනුවත් නොකිරීම ගැන එල්ලවෙන චෝදනාවත් එක්ක තමයි ශකිබ්ට තරඟ තහනම් පැනවෙන්නේ. මේ තහනම ගැන ශකිබ් කියන්නේ මෙහෙම කතාවක්. මට ගොඩක් දුකයි. මම ආදරය කරන මේ ක්‍රීඩාවෙන් තහනම් වීම ගැන. ඒත් මම මගේ සියලුම චෝදනා හා දඬුවම් පිළිගන්නවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මේ තරඟ පාවා දීම වැළැක්වීම සඳහා ලොකු වැඩපිළිවෙළක් කරනවා. මම ඒකේ මට අදාළ කාර්ය කළේ නැහැ. ඒක මගේ වැරැද්දක්. ශකිබ් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් තොර කරන්න ICC ගන්න උත්සාහයට කවුරුත් සහය වෙන්න ඕන කියලා. ක්‍රිකට් ක්‍රීඩකෙක් විදිහට මට වගේම අනෙක් ක්‍රීඩකයන් හැමෝටමත් අවශ්‍ය දූෂණ වලින් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීමට මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා දූෂණ මර්ධන ඒකකයේ සමගින් සාකච්ඡා කරලා මං කරපු මේ වැරැද්ද නවක ක්‍රීඩකයන් නැවත නොකිරීමට බලා ගන්නවා. ශකිබ්ට පනවපු මේ තහනම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇලෙක්ස් මාෂල් කියලා තියෙන්නේ මෙහෙම කතාවක්. ශකිබ් කියන්නේ ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. ඔහු මේ දූෂණ වැළැක්වීමේ ගොඩක් කටයුතු වලට අපට සහයෝගය දක්වලා තියෙනවා. ඔහු දන්න ඔහුගේ වැරැද්ද හා ඒකේ බරපතලකම ඔහු ඒ සෑම අවස්ථාවකදීම බලධාරීන්ට දැන්විය යුතුව තිබුණා. ශකිබ් හොඳ වුණත් මේ වෙද්දි ශකිබ්ට තහනම් පැනවිලා ඉවරයි. ඔහුට විරුද්ධව තිබුණු සෑම පරීක්ෂණයකදීම ඔහු උපරිම සහයෝගය ලබා දුන්නා. ඔහුගේ වැරැද්ද ඔහු පිළිගත්තා. ඒ වගේම ඔහු ඉල්ලා සිටියා අනාගතයේ අපි පවත්වන දැනුවත් කිරීම සඳහා සහභාගී වෙලා නවක ක්‍රීඩකයන්ට ඔහුගේ අත්දැකීම් ලබා දෙන්න. අපි ගොඩක් සතුටින් ඒ යෝජනාව පිළිගන්නවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.